COVID-19 වෛරසය ආසාදනය වූ නව රෝගීන් 275 දෙනෙකු පිළිබඳව ඊදින තහවුරු වුණා. ඔවුන් සියලු දෙනා මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ ආසාදිතින් වන අතර එම පොකුරට අදාළ සමස්ත රෝගීන්ගේ සංඛ්‍යාව 7857 දක්වා ඉහළ කොස් ඇති බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ. එසේම මෙරට සමස්ත COVID-19 වෛරස් ආසාදිතයින්ගේ සංඛ්‍යාවද 11335 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළා. ආශ්‍රිතයින් හඳුනාගත්තු අවස්ථාවේ සිට තමුන්ගේ රෝගියාට නිරාවරණය වෙච්ච අවසාන දවසේ සිට සති දෙකක් දක්වා කාලයක් නිරෝධායන විය යුතුයි. සමහර වෙලාවට ඒ නිරෝධායන කාල සීමාව දීර්ඝ වෙන්න පුළුවන්. එය වසංගත විද්‍යාත්මකව යම්කිසි ඇගවීමකට ලක් කිරීමෙන් පස්සේ සෞඛ්‍ය බලධාරීන් විසින් ඒ නිරෝධායන වෙන අයට දන්වනවා. අහඹු ලෙස PCR පරීක්ෂණ සිදු කිරීම එය समाजे किसी रोग लक्षण नोपेन्न मे रोगे हंधुना गणीम मे वगे अवस्थावक ओन किसी विधे PCR परीक्षण भाजने नौ अत्र विन सकने निर्देशकोविडेश प्रदेश रोहले दंत वैद्यवरे कुड़ COVID-19 वैरस आसादने वीति बनवा අදාළ වෛද්‍යවරයාගෙන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා දන්ත සායනය සඳහා පැමිණි රෝගියෙකුගෙන් මෙම වෛද්‍යවරයාට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇති බවයි කළුතර දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක RG සිංහ බහු මහතා සිය තපගල විමසීමකදී සඳහන් කළේ. එසේම අදාළ වෛද්‍යවරයා සමග සේවය කළ කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සමාජිකයෙකුද කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව ඔවුන්ගේ පවුල්වලට අයත් පුද්ගලයන් 60 දෙනෙකු පමණ නිරෝධායනය කිරීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කර ඇත්තේ. හැට නගරයේ පිහිටි පෞද්ගලික බැංකුවක කළමනාකාරවරයෙකුට COVID-19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් එම පෞද්ගලික බැංකුව තාවකාලිකව වසා දැමීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කර තිබෙනවා. අදාළ බැංකුවේ කළමනාකරු නිවාඩුකෝ සිටියේදී සිදු කළ PCR පරීක්ෂණ වාර්තාවක් අනුව ඔහුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග එම බැංකුවේ සේවය කළ කාර්ය මණ්ඩලයේ සියලු දෙනා ඔවුන් රැඳී සිටි ස්ථානවලම ස්වයං නිරෝධායනයට යොමු කිරීමටයි සෞඛ්‍ය අංශ පියවරගෙන ඇත්තේ. මෙවන විට පොලිස් විශේෂ කාර්ය බලකායේ සමාජිකයින් 56 දෙනෙකුටද COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇති බවයි පොලිස් විශේෂ කාර්ය බලකායේ අනදින නිලධාරී නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා අප කළ විමසීමකදී සඳහන් කළේ. මෙතර පවතින කොවිඩ් වසංගත තත්ත්වයේ හැමුවේ ආර්ථික මධ්‍යස්ථාන තුග විලඳාමට පමණක් විවෘත වන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගම්ගේ මහතා පවසනවා. මේ වෙනකොට බස්නාහිර පළාත තුල අදිරි නීති පනවන රජය කටයුතු කරලා තියෙනවා. ඒ අනුව බස්නාහිර පළාතේ ජීවත් වෙන ජනතාවට අවශ්‍ය අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා දීම සඳහා බැසිලාද පක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් රැස්වෙච්ච කමිටුව තීන්දුව කරා. මෙතෙක් වහලා තිබුණු ආර්ථික මධ්‍යස්ථාන සියල්ල විවෘත කරලා ඒ හරහා පොලිසිය සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ මැදිහත්වීමෙන් සියලුම ප්‍රදේශවලට එළවළු ඇතුළු වියලී ආහාර ද්‍රව්‍ය බෙදා දීමේ වැඩසටහන. ඒ අනුව නාරහම්පිට, ඒ වගේම රත්මලාන, ඒ වගේම කෝකන්දර සහ වේයන්ගොඩ, මීගොඩ කියන ආර්ථික මධ්‍යස්ථාන සියල්ල විවෘත කරන්න අවශ්‍ය කටයුතු කරනවා. මෙහි සේවය කරන සියලුම සේවකයන්ගේ PCR පරීක්ෂණ කරලා, ඒ වගේම අපි විසබීජකරණයට ලක් කරලා මේ සියල්ල පරීක්ෂා කරලා අපි මෙතෙන්ද තොග වශයෙන් ගෙනෙලා මෙතනින් අපි වෙනම බෙදා හැරීමේ ක්‍රමවේදයක් හදනවා. පවතින වසංගත තත්ත්වයේ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙලෙස අදහස් පළ කළා. රෝහල් පද්ධතිය අපි දැන් විශේෂිත රෝහල් ටිකක් සහ අතරමැදි මධ්‍යස්ථාන තෝරගෙන
කොරෝනා සඳහා විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථාන දැනුම් දීලා තියෙනවා. ඒ වගේම දුරකථන අංක ගණනාවක් අපි වෘත කරලා තියෙනවා ජනතාවට උපදෙස් ගන්න. ඒ නිසා අපි කරුණාකර ජනතාවට කියනවා අපිට ඔබව කොරෝනා වලින් මැරෙන්න දෙන්න බෑ වගේම අනෙත් රෝගාබාධ වලනුත් ඔබට කරදරයක් වෙන්න ඉඩ දෙන්න බෑ සෞඛ්‍ය පද්ධතියේ. ඒ නිසා විශේෂයෙන්ම ඔබට කොරෝනා ඇරුණාම වෙනත් ආබාධ තියෙනවා නම් යම් අපහසුතාවයක් නැති වෙනවා නම් කරුණාකර රෝහලකට යන්න මැලි වෙන්න එපා. ඒ සම්බන්ධයෙන් මොන බාධක තිබුණත් ඒ බාධක මගහැරගෙන යන්න පුළුවන් ක්‍රමවේද මේ වෙනකොට හදලා තියෙනවා. ඒ නිසා විශ්වාස කරනවා ජනතාව විදියට අමාරුකම් විඳගෙන තව පැයක් ඉන්නවා පැය දෙකක් ඉන්නවා කියලා gedet වෙලා ඉන්න එපා. එහෙම වුණොත් එහෙම වෙන්නේ කොරෝනා වලින් ඔබව රැකුණත් වෙනත් රෝගාබාධ හරහා ඔබගේ ජීවිතයට හානියක් වෙන්න පුළුවන්. කරුණාකරලා කියනවා ඒ අයට තමන්ගේ තියෙන සායනික සටහන් ඒ වගේම රෝහලට යනවා කියන එක ඇඳිරි නීති බලපත්‍රයක් විදියට පාවිච්චි කරන්න පුළුවන්. ඒ නිසා බය වෙන්නේ නැතුව රෝහල් වලට යන්න. රෝහලුත් අපි වෙන් කරලා තියෙනවා කොරෝනා රෝගීන්ට රෝහල් සහ අනිත් රෝහල් සියල්ලම ඒ කාර්මල්ලේ සැදී පැහැදී ඉන්නවා යම් යම් සීමාවන් මැද උනත් ඔබට සේවය සපයන ඔබගේ වෙනත් අවශ්‍යතාවයන් සඳහා තවමත් අපිට අවස්ථාවක් තියෙනවා කොවිඩ් වලින් බේරෙන්න. අද ඉඳන්වත් කොවිඩ් මර්ධනය කර ගැනීම සඳහා කොවිඩ් පැතිරීම වළක්වා ගැනීම සඳහා ඔබට දීලා ඔබ වෙත පනවා තිබෙන නීති රීති සහ ඔබ දැනුවත් කරලා තියෙන ක්‍රමවේද අනුගමනය කිරීමත් නිරෝධායන නීති රීති වලට ගරු කරමින් කටයුතු කිරීමත් ඉතාමත් වටිනවා. ඔබට කොවිඩ් වැළඳුනොත් ඔබගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය හොඳයි නම් ඔබ බේරෙයි. එහෙම නැත්නම් මරණ සහතිකයේ ලියවේ කොවිඩ් වලින් ආසාදනය වෙලා ඔබ මිය ගියා කියලා. ඔබට මල බෙරක් නැහැ. පෙට්ටියකුත් නැහැ. ලෝකේ ලක්ෂ ගණනින් දස ලක්ෂයකට වැඩිය මිනිස්සු මිය ගිහිලා තියෙනවා. කෝටි 4000කට වැඩිය කොවිඩ් රෝගී නැති වෙලා තියෙනවා. මේකෙන් බේරෙන්න තියෙන එකම ක්‍රමය ඔබ හදා ගන්න නැතුව ඉන්න එකත් පාරේ මගතොටේ ඇවිදින්න ගිහිල්ලා පාරේ යන හට්ටියකින් ලෙඩේ ගන්න නැති එකත් ඔබ යම් කිසි විදියකින් ආසාදිතෙන් නම් ඔබ ගෙදරට වෙලා අනිත් කට්ටියට නොදී ඉන්න එකත් පමණයි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.